අපි මේ අද දින කියා සිටින්න හදන්නේ අනතුරු ඇඟවීමක්. මේ විදිහට ගියොත් ලංකාවේ තත්ත්වය ඉතාමත්ම අභාග්‍ය සම්පන්න වෙන්න පුළුවන්. අද වෙන විට බේකරි හිමියන්ට පාන් පිටි ලැබෙන්නේ 50%. ඒ කියන්නේ බේකරි හිමියන් වැඩ කරන්නේ සතියට දවස් 3යි වැඩිමනොත් 4යි. ඒත් ඒ බේකරි හිමියන් පාන් පුච්චන එක සම්පූර්ණ පාන් නිෂ්පාදනය, රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් ගොඩාක් දෙනෙක් මේ වෙනකොට ඈත් වෙලා ඉන්නවා. මොකද ඒවට තමයි පිටි ගොඩාක් ප්‍රමාණයක් වැය වෙන්නේ. ඉතින් ඒසා පිටි ප්‍රමාණයක් ලැබෙන්නේ නැති හන්ද පාන් නිෂ්පාදනය සහ රෝස් පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමිය ඈත් වෙනවා මේ ටික ටිකෙන් ටික. ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිගයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනේදී පීමා සමාගම පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්තුවා. ඒගොල්ලෝ කියන්නේ අපිට ඕන තරම් පිටි දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් වල. ඒගොල්ලන්ට අවශ්‍ය ඩොලර් වලින් 10%යිලු ලැබෙන්නේ. ඉතින් මොකද කරන්න කියලා මේ මිනිස්සු අහනවා. ඉතින් අපි රජයෙන් කියනවා, රජයට කියනවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න, නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාම් පෝලිමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්යකට බේකරි මේ සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින ඉතා ඉක්මනින් මේ පිළිබඳව මැදිහත් වීමක් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි, අද වෙන විට බේකරි නිෂ්පාදනය යොදා ගන්න සියලුම අමුද්‍රව්‍ය, ඒ කියන්නේ පිට රටින් ගේන අමුද්‍රව්‍ය අධික මිල ගණන් වලින් වැඩි වෙලා තියෙනවා. වගේම විශාල හිගයක් පවතිනවා. මොකද පිට රටින් ගේන ඒ බඩු කිසි දෙයක් ගෙන්නන විදියක් නැහැ කියලා. අද කේක් නිෂ්පාදකෙන් වගේ දේ නිෂ්පාදනයෙන් ඉතාමත්ම අසීරුතාවයට පත් වෙලා ඉන්න. විශේෂයෙන් මේ ඩොලර් ප්‍රශ්නේ තමයි සේයට මුල වෙලා තියෙන්නේ. අනිත් එක බැරෑරුම ප්‍රශ්නේ තමයි ඉදිරියේදී අද වෙනකොට විතර රුපියල් 26යි තොගමිල. බිත්තර හිමියන් නිෂ්පාදකෙන් පවසන අන්දමට ඒ සම බිත්තර නිෂ්පාදකෙන් කියන විදියට ඉදිරියේදී රුපියල් 26ට දෙය රුපියල් 50ටවත් දෙන්න බිත්තරයක් නැතුයයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අපි සොයා බැලුවා මේ පිළිබඳව. සොයා බලනකොට ඇත්ත තත්ත්වය තමයි අනිවාර්යයෙන්ම දැන් බිත්තර නිෂ්පාදකයෝ අලුතෙන් පැටව් දාන එක නවත්තලා තියෙන්නේ. පැටව් අලුතෙන් බිත්තර නිෂ්පාදනයෙන් කවුරක් එකතු වෙන්නේ නැහැ. ඉන්න මිනිස්සු ඈත් වෙනවා. මොකෝ දවස ගානෙම මේ බිත්තර නිෂ්පාදනය යොදා ගන්න අමුද්‍රව්‍ය වල මිල ඉතාමත්ම අධික ලෙස ගණන් ගිහිලා තියෙනවා. මොකෝ මේ කෑම නිෂ්පාදනයේදී විශේෂයෙන්ම බෙහෙත් වර්ග ගොඩාක් පාවිච්චි කරන මේ බේකරි මේ බිත්තර හිමියෝ. ඉතින් අනිවාර්යයෙන්ම දැන් අලුතෙන් කවුරුවක් කුකුළු පැටව ඇති කරන්නේත් නැහැ. ආයේ තීන ඉන්න පාම් කට්ටිය අලුතෙන් පටන් ගන්නෙත් නැහැ. එතකොට වෙන්නේ අවශ්‍යතාවයෙන් 125%කවත් නිෂ්පාදනය රට තුල නැති වෙනවා. ඒ නැති වෙනකොට බිත්තර රුපියල් 50ට විතර යන්න පුළුවන්. ඒ 50ට ගියත් විශාල හිගයක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ බිත්තර සම්බන්ධව ඇමතිතුමා කෙනෙක් ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි එතුමාට කියන මේ පිළිබඳව දැම්ම සොයා බලලා, මොකෝ මේ ඉස්සරහට සිංහල අවුරුද්ද වෙනකොට ඉතාමත්ම බිත්තර ඉල්ලීම වැඩි වෙනවා. මේ පිළිබඳව සොයා බලලා දැම්ම මේකට ප්‍රතිකර්මයක් කළා මේ බිත්තර නිෂ්පාදකයන්ට අන්තිම සහනයක් ලබා දෙන්න. නැත්තම් බිත්තර නැතුනොත් බිත්තර නිෂ්පාදකයන්ගේ පහර වදින්නේ බේකරි සහ හෝටල් වලට. මොකෝ ලංකාවේ බිත්තර නිෂ්පාදනයෙන් 75% විතර පාවිච්චි කරන්නේ හෝටල් බේකරි වලට. මේ බිත්තර ප්‍රමාණය නැතුනොත් විශාල කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි මේ පිළිබඳ විශේෂයෙන්ම බිත්තර සම්බන්ධව ඉන්න ඇමතිතුමාට කියන මේ පිළිබඳ සොයා බලලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් ගන්න, නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම අද වෙන විට බේකරි සියල්ලම බේකරි හිමියා සියල්ලම කබලෙන් ලිපට වැටලා ඉන්නේ. පිටිපිටියක් සොයා ගන්න බැරි තත්ත්වෙට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මහා පරිමාණයෙන් කරන බේකරි හිමියන්ට අර කම්පැනියෙන් ඩිරෙක්ට් ගන්න කට්ටියට සාමාන්‍යයෙන් පිටි සැපයුම තිබුණත් ඉදා දවසේ පිටිමිටියක් අරන් ගිහිල්ලා සිල්ලර කඩෙන්, තොග වෙළඳ කඩෙන්, ආර්ථිකයෙන් පිටිමිටියක් අරන් ගිහිල්ලා වැඩ කරන බේකරි හිමියට පිටිමිටියක් සොයාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි. අපි ඉල්ලා සිටින අනිවාර්යයෙන්ම මේ ඉතා කුඩා මේ බේකරි හිමියන් අද සියලුම දෙනාගේ ජීවන මාර්ගයේ ඇහිරිලා තියෙනවා. මේක විශාල අර්බුදයක් වෙන්න පුළුවන් රටට. මේ පිළිබඳව ඉක්මනින්ම සොයා බලන්න. ඒත් එක්කම ගෑස් ප්‍රශ්නේ තාම විසඳිලා නැහැ. අපි කියන මේ පිළිබඳව සොයා බලන්න කියලා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලම එකතුව සියලුම ප්‍රශ්න වැලක ආරම්භයක් කියලා තමයි අපි කියන්නේ.